පාසුවයි දැනෙන්නේ ප්‍රේම අභිමන් හඳුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් වියෝ පාසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හඳුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් සම්ලියු ගීතය ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතය ගායනය සුනිල් එදිරිසිංහ අද අපේ ආරාධිතයා සාරප්‍රභාගිරේ වෛද්‍ය අසේල විජේසුන්දර ඔව් වෛද්‍යතුමනි කතා කරමු අපි ගීතයත් ගායකයත් වසන්ත ඇත්තරම සුනිල් අයියා මම දකින්නේ ශාස්ත්‍රීය අසපුවක ඉන්න පිරිපුන් නැත්තම් හොඳ කියවීමක් තියෙන සෞන්දර්යවේදියෙක් හරීම රසවත් ළඟ ඉන්නකොට කතා බහ කරනකොට දකින දේවල් හිතන දේවල් ජීවිතේ කතා කරගෙන යනකොට ඉතින් අපි ඔය හම්බුනහම කතා බහ කරගෙනකොට අන්තිමට එනවා ආයේ බුදුහාමුදුරන්ගෙන් ඉවර වෙනවා බුදුදහමෙන් දැක්මෙන් ඉවර කරනවා හැම නිර්මාණයක්ම සමහර වෙලාවට මට හිතෙනවා වසන්ත මේ සුනිල් අයියාගේ සින්දු ටික එකතු කරලා එක සින්දුවක් කියන්නේ ලොකු බණපදයක් පැය එකමාරක දෙක කියන බණවරක් බණවරක් එතකොට මේ සින්දු ටික අපට අහන්න පුළුවන් නම් පිළිවෙලකට මේ තෝරගත්තු සනේ ඒ ජීවිතය ගැන තේරුම් ගන්න එතනින් එහාට වෙන කිසි දෙයක් ඕනේ නැහැ කියලා හිතනවා ඒ වාගෙම තමයි බන්දුල නානායක්කාරවසම් පහ පුදුම නිර්මාණවේදියෙක් මට හිතුණා වෙලාවකට මං අහන බන්දුල අයියේ කොහොමද මේ වචන එන්නේ ගලාගෙන හිතා ගන්න බෑ මේන වචන විදියට ඉතින් මේ යුගල පද නැත්තම් මේ අපි මේ 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 ගීතයේ තුල බලන්නකො අපි ජීවිතයේ යුගල ධර්මතාවයන් ඔව් එතකොට අපිට මේ අපි අපිට මේ ජීවිතේ සමාජයේ මේ කියවන්නේ අපි ගඟක් ළඟට ගිහිල්ලා බලනවා බලනකොට ගඟ හරි ලස්සනයි රැලි යනවා වතුර ටික නිල් පාට හරි හැඩයි අපිට නිකන් හිතෙනවනේ පැනලා නාන්න ඕනේ කියලා හැබැයි ඒ ගඟ ඇතුළෙම යටදිය සුලි
කිඹුල්ලු හැබැයි ඊට පස්සේ සැඩයි සැඩයි හරිද ඉතින් බලන්න මේ ගීතේ කියන ධර්මතාවය අපට කාලෙක කිසිම අපි ජීවත් වෙච්ච කාලෙකට අපිට කිසි කෙනෙක් හිටියේ නැහැ කියලා හිතන්න වසන්ත හැබැයි අපට පුංචි කෙනෙක් අපේ ජීවිතයට උදව් කරනවා අපි ජීවිතේ එයා එක ගනුදෙනු කරා හැබැයි අපට වසන්තය ඇවිල්ලා අපට අපේ ජීවිතයේ කියන මල් ගහේ ලස්සන මල් පිපෙනකොට අර තිබුණු මල නැත්තම් අර අහසට සඳ ඇවිල්ලා අනේ අර අමාවක දවසේ තිබ්බ තරුවකෝ මගේ ජීවිතේ කාටද ඕක මතක ඒක හරි තරුව එතකොට අමතක වෙලා තරුව අමතක ඇයි සඳ ඇවිල්ලානේ ලොකු ආලෝකයක් ජීවිතේට අර තරුවක් අනේ මේ මට නම් ඒ හින්දා වසන්ත මම කියන්නේ මම නාගොල්ලාගම කියන ගමේ හිටි හැදිච්ච මිනිස්සෙක් මම නාගොල්ලාගම කියන කුරුණෑගලින් යන්න ඕනේ කුරුණෑගලින් මහා පැත්තට එතකොට මම වාරිය පොලෙන් පහු කළා නේ අන්න වාරිය පොල පහු කළා එතකොට මම ගමේ ඉඳලා නගරයට ආවා හැබැයි මං ගමේ කන්ටි කරන් ආවේ මම ගම මරාගෙන ආවේ නෑ ඒ නිසා මට නගරේ ජීවත් වෙනකොට ලොකු අපහසුතාවල් ඇති වෙනවා මිනිස්සු විශ්වාස කරනකොට ජීවිතේ හැබැයි මම හැමදාම මාසෙකට කරක් ගමේ යනවා අර මිනිස්සු ටික එක්ක ජීවත් වෙලා ඉන්නේ ඒ මිනිස්සු ගනුදෙනු සමහරට ඒ මිනිස්සුන්ට දන් සැල් දෙනවා ඒ මිනිස්සුන්ට බෙහෙත් දෙනවා ඒ මිනිස්සු ගම අමතක කරන්නේ නැහැ මං ගිහලා වැවක නාලා අර ගහක් යට ඉඳගෙන කවියා සීපදයක් කියලා ආය නගරයට ඇවිල්ලා වැඩ කරනවා කොච්චර සුන්දර මේ ගම මේ සින්දුව නේද මේ තියෙන තමන්ට ජීවිතේ තමන්ට හම්බ වෙච්ච දේවල් අමතක කරන්න ඔබ හොඳ දෙයක් නේ කරන්නේ දැන් මිනිස්සුගේ වටිනාකම් දැනනවානේ ළඟ ඉන්නකොට වටින්නේ නැහැ ඇත්තුනහම ව්‍යෝනහම තමයි අයියෝ කොච්චර වටින මිනිහෙක්ද කියලා දැන් යාළුවෙක් වුණත් එහෙම නේ තරහ වුණාම ලඟ වෙලා ඉන්නකොට එච්චර ගාණක් නැහැ අර මොන හරි දෙයකින් පොඩක් හිතරි දුනොත් අයියෝ කොච්චර වටින මිනිහෙක්ද දැන් මාත් එක්ක තරහ වෙලා නිකන් ලොකු කම්පාවක් ඇති වෙනවා හොඳයි අපි දුරකතනත් විවෘත කරනවා හැබැයි අපි කතා කරන දෙයට අදාළවම අදහසක් මතයක් ඔබේ යෝජනාවක් හොඳ දෙයක් නම් ඒක හොඳයි කියන්න ඒ නිර්මාණ ගැන කතා කරන්න වෙනම දවසක් ඕනේ වසන්ත. ඇත්තට මේකම අමරසිරි පීරිස්ගේ මේ වර්තමානයේ නැත්තම් මේ ළඟදී නිර්මාණය වුණු ඉතාම සුන්දර ගීතයක්. මේක සමහරට ඇහෙනව අඩුයි. දැනෙනවත් අඩු වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ වසන්ත මං ඔයාගෙන් ඇහුවොත් ලෝකයේ තියෙන බලවත්ම අධිකරණය මොකද්ද? ලෝකයේ තියෙන බලවත්ම අධිකරණය දැන් මේ රටවල් ලෝකය ගැන හිතුවොත්. හරි. එතකොට දෙන උත්තරේ තමයි වසන්ත තමන්ගේ හෘද සාක්ෂිය තරම් බලවත් සාක්ෂිය නැමැති අධිකරණය තරම් මොකද වසන්ත දැන් අපි වයසට ගියාම හිතලා බලන්න අපි කරපු වැරදි අපි විතරයි දන්නේ අපි ජීවිතේ කොහෙද ගියේ මොනවද කරේ අපි සල්ලි හම්බ කරේ කොහොමද කියලා අපි විතරක් දන්නවා අනිත් අය බලන්න අම්මා යා මේ විදිහට ජීවත් වුණේ මෙච්චර උසස් මට්ටමක ජීවිතේ දැක්කේ මේ කියලා හැබැයි ඒ සියල්ලටම වඩා අපට ජීවත් වෙනකොට අපි දන්නවා අපේ හෘද සාක්ෂියක් අපි කතා කරනව නෑ උඹ මෙහෙම දෙයක් කරා ඔයා මෙහෙම වැරදි වැඩ කරා කියලා අපි එක මේක නිකන් උඩුහිත යටිහිත වගේ හෘද සාක්ෂියට කවදාවත් වසන්ත අපට හංගන්න බෑ හොඳයි මම එතනින් නවත්තලා මේ දුරකතන මුතුම් දෙකත් අපි සම්බන්ධ කරගන්නවා කරගෙන නැවත අපි කතා කරමු ආයිබන් සුබදස්සන කවුද ඔබ ආයිබන් මම මාතර කඹුරුගමුවෙන් එම්.යු. ජයවිහිද. ජයවිහිද මහත්මයා ගුවන්විදුලි හඬ අඩු කළා ඉතාමත්ම කෙටියෙන් කියන්නකෝ ඔබේ අදහස. කෙටියෙන් කියන්නේ මෙච්චර යද මේ වන්දනීය පූජනීය මහත්මයෙක් ගෙනල්ලා තියෙන ඔබතුමන්ලට බොහොම පිං මගේ අදහස මේ පමණයි. කලාකරුවන්ට සලකන හැටි හරිද අපි මේ රටේ මොහොදින් බෙග්ගේ අරච්චර වටින මිනිස්යාගේ ගේ කඩලා කුඩු කරලා එලවලා දැම්මා. ගුණදාස කපුගේ කියන ශ්‍රීමතානන් එයාපෝට් එකෙන් වැටලා ලේ ගැලගල හිටියේ කිසි කෙනෙක් බැලුවේ නැහැ. සුනිල් සාන්ත කියන අර මහා ශ්‍රේෂ්ඨ ගායකයා 15 අවුරුද්දක් ගුවන් විදුලෙන් එලවලා දැම්මා. මිනිස්සයා මේ රෙදි විකුණ අර රේඩියෝ රිපෙයාර් කර කර හිටියා.
උදාහරණ මට මතක් වෙනවා විජය කුමාර තුංගගේ කටහඬ මේ ගුවන්විදුලියෙන් තහනම් කරලා තිබුණා එක කාලයක්. ආ තිබුණා. විජයගේ රුව දකින්න පුළුවන් සිනමාවේ හැබැයි හඬ මෙහෙ බෑ. ඒ හඬ වෙනුවට වෙන කෙනෙක් කටහඬ ඩබ් කරනවා සිනමා වැඩසටහන යනකොට. ජයවිර මහත්තයා මතක ඇති. उदे नमी मम हितुआ फ्लाइट गुणदास मिनिया ඒ සංවේදීකම් ඒ ගීත ඒ නිර්මාණකරුව ගැන ආදරයක් කරපු එක මිනිහෙක් හිටියා නං වසන්ත මම හිටියා නං මං අත් දෙකට අරන් මං දුවනවා පාර දිගේ ඒ මට හැඟෙන දැනීම එතකොට අන්න ඒක තමයි වසන්ත අපි දැන් මේ උත්සාහ ගන්න එතන එතන වැඩ කරන්න ගිය දරුවෝ ඉගෙනගෙන යන්න තිබුණා මම නම් කියන්නේ ડોක්ටර් එතන එයාපෝට් එකේ පෝටල් කෙනෙකුට දුන්නා නං අනේ මේ කපුගේ මහත්තයා වැඩලා ඉන්නේ කියලා එමන්ස් ඉක්මනට අරගෙන එනවා හැබැයි මට අදාහ ගන්න බැරි කතාව මොකක්ද දන්නවද සාක්කුවේ තිබුණ පර්ස් එකක් අතරන් ඒ වෙලාවේ ගුණදාස කපුගේ සාක්කුවට අත දාලා හැබැයි තීරණ ගන්න බැරුව අර මිනිස්සයා හුස්ම හිර කරගෙන හිර කරගෙන අන්තිමට ජෙනරල් හොස්පිටල්ට ගේනකොට අවසන් වෙලා ඔව් ඊළඟ දුරකටන මතුමත් ගම්මු අයබෝන් ඔබ කවුද අයබෝන් සුබදසනක් සුබදසනක් කතා කරන්න ඕ ඉත්‍රාක වරේ නිටවෙයි අසේල මහත්තයා දන්ත වෛද්‍යවරේ ඒ ටිකක් රළු පරළ රැකියාවක් කියොත් නේරදි කියලා වන් හිතන්නේ. ඉතින් එවන් කෙනෙක්ගෙන් මෙවන් මුදුවදන් සුංගාරාත්මක රස වින්දනයන් ගැන පුදුමත් හිතන තරම්. ඒ වගේම මුදු මොළ කරවර වදන් තිපලන වසන්ත මහත්තයා සමග ඒ රසවත් බව බෙදා හදාගන්නේ මේ දෙවෙනි වතාවට කියලා වන් හිතන්නේ. ඔබ දෙදෙනාගේ සංකලනය අපිට वेदनात्मक मम गणित जीवा गणित सूत्र मिनित हरि कटुकाय रसवत्न अभी हरि सौम्य चित्र කුමාරි අපිට කිව්වේ හොඳයි දැන් අර ගීතේ කතාව නවත්තපු තැන් සිට අද එතැන් සිට ඔව් වසන්ත දැන් මට හිතෙන්නේ පිරිමියෙක් සංසාර පුරාව පුරාවට ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ මහ පොලවක් වගේ අකම්පිත සුන්දර ගැහණියෙක් මේ ගීතේ තුල ඒ ගැහණියෙක් හුස්ම ගන්නවා මේකේ ඇත්තම කතාව මේ වසන්ත තමන්ගේ ස්වාමියා ඔව් මුද්දටම දැන් මේ මේ අපේ සමාජයේ දාන්න පුළුවන් මුද්දටම මද්ද්‍රව්‍ය බීලා රාත්‍රියේ ගෙදර එන්නේ වතුර කියලා කිව්ව මත් වතුර බීලා රාත්‍රියේ ගෙදර එන්නේ හැබැයි මේ බිරිඳ යසෝදරාවගේ කුලේ ගැහණියක් හැබැයි සමහර වෙලාවට රසබර කෑමක් කන්න නැහැ ගැහණු කෙනාට එන්නේ අයස තමයි හැම ජීවිතේ හම්බ වෙන්නේ යසක් නැහැ ජීවිතේ නීරස කෑම කටනවා හැබැයි එයාගේ යහනත් කටුවැල් වලින් පිරිච්ච යහනක් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වසන්ත මේම ගෑනු කෙනා මේ මිනිස්සයාට මෙච්චර සලකලා දරුවෝ හදලා බැනුන් අහලා කාලයක් යනකොට මේ මේ ගෑනු කෙනා නැති වෙනවා මේ කතාවේ මේ ගීතේ නැති වෙලා මිනිස්සයා බලනවා ගෙදරිනකොට කෝ කෑම අර මට තිබුණු ජීවිතේ නැ යනවා සොහන ළඟට ගිහිල්ලා තමන් පාපොච්චාරණය කියදෙනවා මගේ ජීවිතේ මෙච්චර දෙයක් මගේ ඇස් දෙක පෑදුවේ උඹ නේද ගැහණී උඹ නැති වෙනකොටයි මට ජීවිතේ දැනෙන්න ගත්තේ මේ සින්දුව හොඳට මැහුවොත් වචනත් එක්ක අන්තිමට අහනවා අබිනික් මං කලේ ඇයි මගේ යසෝදරා හැබැයි ඒ මිනිස්යාගේ හැඟීම් දැනීම මෙන්න මේ කටහඬ තුල ससि
සිරිබර සැපතනුම දුටු සිරිමතිය අයස ළඟදී මා ළඟ යසවතිය නිරස කුල බොජුන් වැළඳු රසවතිය කටුක වැල්යාන සැරසු පතිවතිය සින්දු තුනයනාවි උදේ දියලෙසින් මාදුතු සීදේවි නුඹේ සොහොන ළඟ නෙත් ලදුවේ නීදේවි මගේම පරපුර හොඳ හිතින් දරා ලැබ ලැබ කටුක දුක් විනි නැගුණ බුර පුරා විඳ විඳ අපා දුක් මට සැපත දුන් සරා මන් කලේ ඇයි මගේ අසෝධරා හොඳයි දැන් දුරකථනය විවෘතයි දුරකථන ඇමතුම් වලට අපි සීමිත ඉඩක් දෙනවා හුඟක් ඇමතුම් වෙනවා වෛද්‍ය අසේල විජේසුන්දර සමගයි මේ කතා කරන්නේ පොසොන් පෝයදාට කලින් කලාව ගැන ජීවිතය ගැන කවිය ගැන ගීතය ගැන කවුද ඔබ අපට කතා කරන අයිබුවන් හලෝ අයිබුවන් අයිබුවන් කතා කරන්න මම මේ වසන්ත මාතම පාන්දුරේ ඇල්බම් ලේපි විජේසර් කතා කරන්න ඔව් විජේසර් මාත්මයා ඔව් කියන්න මේ අත්තම මේ මේ පොසොන් සමයේ අසන ලැබුණු දැනුම් සම්භාරාත්මක මේ මේ සංවාදයෙන් අප ලැබුණු මානසික සොයයට විජේසුන්දර වෛද්‍යතුමාට වසන්ත තෝන මහතාට ගොඩාක් පින් අයිති කරනවා මේ ඔසන් සමයේ බොහොම ස්තුති අයව හරි වටිනවා මොකද අපි හිතන්නේ ඔබ මෙහෙම අහගෙන ඉන්නවා කියලා අපිට හිතන දැනෙන දේ තමයි අහගෙන ඉන්නවා හැබැයි මේ ගැන දැනුණාද හැඟුණාද අපේ උත්සාහය සාර්ථකද මේ කාරණා ගැන උනන්දුද එතකොට ඔබෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි අපිට වැදගත් වෙන්නේ හොඳයි ඊළඟ දුරකථන ඇමතුම අයිබන් අයිබන් වසන්ත මම අන්දාවුරේ අජිත් තනවිර කතා කරන්නේ අජිත් මහත්මයා ඔක් කියන්න ඔව් දැන් මේ වෛද්‍ය අසේල දොස්තර මහත්තයා කසුන් කල්ලාහර මහත්මේ ගායකයාණන්ට ගීතයක් ලියලා තියෙනවා මම අහලා තියෙනවා ඒකම කලාව පැත්තෙන් බොහොම දුරට මෙතුමා මේ කටයුතු කරනවා එතකොට මම මෙතුමාගෙන් අහන්න කැමති විද්‍යා විෂයන් කරපු
දන්ත සල්ලි වෛද්‍යවරයෙක් කොහොමද මේ කලාපැත්තට යොමුනේ එතුමා මේ මේක කොහොමද දැන් එතුමා මම හිතන්නේ හුඟක් දේවල් මම අහලා තියෙනවා මේ ගීත ගැන ගීත විස්තර කරලා දෙනවා මේ මේ ගීතේ අර්ථ මේකයි සමහර ඒවා අපි දන්නෙත් නැහැ එතුමා කියනකොට තමයි අපි ඒව ගැන දන්නේ අත්තටම වසන්ත ඊළඟට මේ මම මට වැඩිමහම් දැනගන්න අවශ්‍ය ප්‍රශ්නේ තමයි මේ විද්‍යා විෂයන් කරපු දන්ත සල්ලි වෛද්‍යවරයෙක් කොහොමද මේ කලාවපැත්තෙන් මේ ගොඩාක් රූපවාහිනී ප්‍රෝග්‍රෑම් වල වන්නුදුලි මම හිතන්නේ වසන්ත ඔයාගේ මීට ඉස්සෙල්ලා වැඩසටහනකට මෙතුමා ආවා මම හරි ආසයි මේ මෙතුමා වැඩසටහන යනවා කිව්වා අනිවාර්යයෙන්ම මම අහනවා වසන්ත ආචාර්ය විනෝබා භාවේ කියනවා මම ඒක ඉංග්‍රීසියෙන් කියනවා when science and art blend together life blossoms into beauty කලාව සහ විද්‍යාව එකතු වන්නේ කොතනද එතන ජීවිතයේ සුන්දරයට පිපෙයි නැත්නම් සුන්දර වෙයි. ඒ මිනිසු කියලා දෙන්නේ නිකන්ද? අපිට විද්‍යාව දැන් වසන්ත හිතන්නකෝ මලක අපි පෙති ඉගෙන ගන්නවා. හැබැයි මේ කලංකය කීලය මේ මේක තමයි පරාග තියෙන්නේ. හැබැයි ඒ මලම අපිට බැයිද කලාවෙන් සුන්දර මල කිදුවේ ඔබ හැඩරුව බලන්න එපා. ශාක පත්‍රයක් ගැන කතා කරනවා. ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරනවා. කතා කරනවා. ඒ ගහ කොළඹනේ ලස්සන කරන්නේ ලෝකෙනේ. ඒක තමයි වසන්ත අපි උගන්වන්න ඕනේ දරුවන්ට. ඉරුවෙලි වැටලා තියෙනකොට. ඔව් උගන්න මල ගැන උගන්වනකොට මම කියන්නේ අධ්‍යාපන විද්‍යාඥයන්ට මලේ තියෙන සුන්දරත්වයේ කලාවෙන් උත් උගන්වන්නකෝ ඒ වෙලාවට. සෞන්දර්යත් උගන්වන්න. අපි මල කොච්චර ගීතවලට ගන්නවද? මලක දුවේ නුඹ හැඩරුව බලන්නේ පති එතන මලක් ගන්නවා ඉතින් මලක කොච්චරද දැන් වසන්ත හිතන්නකෝ අපි ගෑනු ළමයි ඇයි ලස්සන ලස්සන ඇඳුම් අඳින්නේ ඇයි මලක ලස්සන පෙති 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 තියෙන්නේ රතු පාට රෝස පාට එක පාට ගවුමත් රෝස පාට රතු පාට ඊට පස්සේ ළඟට යනකොට සුවඳයි මලක් ළඟට යනකොට සුවඳයි සුවඳෙනවා එයාලත් සුවඳ දා ගන්නවා ඇත්තටම ඇතුලේ පැණි තියෙනවා බඹරු හොයාගෙන එනවා මේ මලක් බඹරත් අතර කතාව නෙමෙයිද මේ අපේ සබදාහම අපේ ගැහණු දරුවෝ අතර ජීවිතේ පරාගණය සඳහා තව කෙනෙක් හොයාගන්න සඳහා ඉතින් ඔයවා එකට සම්බන්ධ කරගන්නකො ජීවිතේ කලාවෙත් මේක වෙනම රසක් වසන්ත මේකට දරුවන්ට උගන්වන්න ඕනේ මේ ළඟදි මම මේ රූපවාහිනී ආයතනයක පාඩමක් කරා දත්ගෙන හැබැයි සාහිත්‍යයත් එක්ක එතකොටනේ මිනිස්සුන්ට ඔළුවට යන්නේ හරි වටිනා මට මතක් වුණා මම දන්න විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා මේ දැඩි වගකීම් තියෙන සත්කමක් කරන්නේ හැබැයි සංගීතය අහමින් ගොඩක් වෙලාවට තියටර්ස් වල සංගීතය අහමින් තමයි මේ ප්‍රතිකාරය කරන්නේ එයා හෝ එතුමා හෝ එතුමිය මියුසික් අහමින් මේ සත්කම හෝ අනිකුත් වෛද්‍ය ප්‍රතිකර්ම යොදනවා ඒක හැබැයි බැරෑරුම් මම මේ කියන්නේ දැඩි සත්කාරයකකේ කියලා කියනවා නෙමෙයි අනේ එහෙම තත්ත්වයක් දැන් අනිත් එක තමයි අර ડોක්ටර් අසේලට අනුව අර ප්‍රභා සංශ්ලේෂණය අපි හරියට කියලා දෙනවා ඉතියේ ගුරුවරයාට කිය හැකිනේ මේ ක්‍රියාවලියම තමයි సౌందర్యාත්මක හිරු එළිය වැටිලා පිනි මතට හිරු වැටිලා දිලිසෙනකොට ශාකපත්‍රයක් උඩ කොච්චර සුන්දරද කියන එක තරුද නිදන මහරෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුලින් කටු ගැ මතක පොතේ කඳුලින් කටු ගැ කවි කියවෙයි මහරෑ දැන් ඕක තමයි වසන්ත මං හැම වෙලාවකම කියන්නේ මේ ගීතයේ හැදිච්ච තැන කොහොමද කියලා බැලුවොත් කෙනෙක්ගේ ජීවිතයේ ආදරවන්තිය හෝ ආදරවන්තය වෙන්වීමක් හැබැයි එතනදී ගැහණු ළමයා හෝ පිරිමි ළමයා ඒ දරුවගේ ෆොටෝ එකක් වෙබ්සයිට් එකට නැත්තම් මාධ්‍ය ජාලාවලට දාලා අරයව විනාශ වෙන විදිහට සැලසුම් කරලා ඇසිඩ් ගහන්න ප්ලෑන් කරලා නැත්තම් පීයෙන් අයින්න ප්ලෑන් කරලා ඔය වගේ දේවල් තියෙන සමාජයක මේ බලන්නකෝ මේ 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 ආදරයක් වෙන් වුණාම දුක දරාගන්නේ කොහොමද කියන දේ තමයි මට එයා කියනවා ඔයාට මම කොච්චර අඬනවද කියලා තේරුම් ගන්න ඔයා උදේට නැගිටලා බලන්න කොච්චර පිණි වැටලා තියෙනවද මගේ කොච්චර හැඬුම බැරෑරුම්ද මේ කාමරය ඇතුලේ ඔයා බලන්නකෝ රාත්‍රියේ රැහැයෝ කෑ ගහන හැටි මේ කලාවයි සබදාහමයි කියන්නේ වසන්ත නියුන් සහෝදරයෝ ඒ කලාව සහෝදරකමක් තියෙන සබදාහම නැතුව කලාවක් නිර්මාණය වෙන්නේ නැහැ ඒ අපිට කියන්න ඕනේ දේ අපි සබදාහමට දානවා කරනවා ඔයාට හුලඟක් එනකොට ඒ එන්නේ හුලඟ නෙමෙයි
मगे सुसुम मेल मंग कोच्चर सुसुम मेम इतने मगे जीविते मतक वेनो आप ये काले जीवत्तुन हेटे मतक वेनो है भाई मैं माल 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 लातुवली माल वैठने आपे तिबुनु इतिहासे इतिंग ये दारुआ की वेदना ये खावी एक टलिया ला अनित के नाटे वनो आपे इससर कोच्चर तिबुना द वसंत लियों मारु कर गान नहीं दी इतने नेद साहित्य मतुवे पिम हसुन हरी सारुई हरी अर्थवाद वसंत कोच्चर लिया ला इत्ता वसंत कोच्चर गीता कोटास लिया ना गीता कोटास लिया ना इतने मसाहित्य गुड़े नहीं नवानी आपड़ देंती नेसे मेसे कोहिंद आपड़ साहित्य ඒ නිසා අපි මෙහෙම කියන්නේ වසන්ත මම නිකන් මොඩෙක් විදිහට කියන්නේ අපි ඉස්සර සංස්කෘතිය ඇතුලේ ජීවත් වෙන්න ඕනේ අපි මොඩර්න් නැත්නම් අපි මේ සමාජ සංස්කෘතියට එන්න ඕනේ අපේ දේවලු රැකගමි රැකගෙන ඒ දේවලු තියාගෙන මේ මේ මට්ටමට આવට කමන්නේ මේ 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 මෙහෙම වෙලාවේ ඔයාලා ඔය අහන තරුණ දරුවෝ අහන සින්දු වෙන රැප් සින්දු මේකක් ඇහුවට කමක් නැහැ මේකකුත් අහන ගමන් මේ දේවලු රස විඳින ගමන් ඒ නිසා මේ ගීතයත් මම හිතන්නේ ජීවිතයේ සබා දහමත් එක්ක දැනෙන දේවලුත් එක්ක ගනුදුනු කරන්න පුළුවන් කියන දේ දැන් වෙලාව බලනකොට ඔබ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ පැය ගෙවි ගිහිල්ලා ડોક્ટર අසේලා ඇත්තටම තෝරගත්ත ආපු සින්දු ටික පැත්තක දැන් ගීත හතරක් විශේෂයෙන් තෝරගෙන ආව දැන් කතා කළේ එක නෙමෙයි ඒක තමයි නිර්මාණශීලීත්වය කියන්නේ හා අර පිටපතක් අරගෙන ඉල්ල කතා කරනට වැඩිය ताक्षणिक दरुआ निर्माणशीली सांस्कृतिक दरुआ बिंदु बिंदु फाइव थ्री वन थ्री सेवन नाइन फाइव थ्री वन थ्री सेवन नाइन एवागेम रॉसवुड हॉस्पिटल लेकट कियोत कथा करोत डॉक्टर आसे लगे ओनम उदव्वक उबड लबागान पुला ओनम मगपे नीमक एक ग्वान दिली वेन्यंग हो करनो ओ हरी संवेदी हित्यति मंकिव्यार ඈත පැතිවලට ගිහිල්ලා වෛද්‍ය සහායන පවත්වලා තෑගි භෝග බෙදලා බෙහෙත් හෙද් දීලා හිස්සතින් කොළඹෙන කෙනෙක්. තියන දේ ඔක්කොම දීලා. ආදරේ අරන්. ආදරේ අරන් තෘප්තිමත් බව අරන්. තෘප්තිමත් බව අරන්. ජී සතුට අරන්. සතුට අරන්. අර මොනර කොළවල නෙමේ සතුට තියෙන්නේ. ඒක අවබෝධ කරගත්ත කෙනෙක් මේ ජීවිත ගමන් මගේදී ගීතයක් කවියක් වගේ මනරම් මිනිසුන් හමු වෙන්නේ තාම කලාතුරකින්. අවසන කියන්න තියෙන අන්නේ වගේ සුන්දර මිනිසෙක් තමයි වෛද්‍ය අසේල විජේසුන්දර. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි වැඩසටහනේ සමාප්ති සටහන් කරනවා. තවත් මාසකින් ඉතර අපි හමු යමු අර කතා කරන්න බැරි වෙනු ගීත හතරත් අරගෙන. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. ජගත් රත්නායක නාදසල සුමින් මම වසන්ත රෝහණ මේ ආචාර්ය නන්දා මාලනී. रुद निदन महारे निदमी महद निदिने मतक पोते कंदुलिन कटुगे हवि कियवे महारे तरुद निदन महारे निदमी महद निदिने महारे निदमी महाद
Need a